මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නේ ඔයාලට මම කිව්වා දැන් කලින් වීඩියෝ එකේ මම කළා OpenCV කොහොමද අපි කැකල් නෝට්බුක් එකෙන් කරන්න කියලා. දැන් මේ මෙතන ඉඳන් දිගටම මම කරන්න කෙලින්ම අපේ ලෝකල් කම්පියුටර් එකේ කොහොමද Conda environment එකක් හදලා මේ වැඩ ටික කරගන්න කියන එක. මුලින්ම මේ Anaconda navigator එක ඔයාලා install කරලා කරගෙන තියන්න. ඒකෙනුත් අපිට environment හදන්න පුළුවන්. මම අද කියලා දෙන්නම් කොහොමද command line එකෙන් හදන්න කියලා. ඔයාලට පුළුවන් මේ විදිහට Conda create minus n මෙතන දාන්න පුළුවන් අපි කැමති නමක් දාන්න පුළුවන් මෙතන environment එකේ name එක මම දෙන්න open cv කියලා ඊට පස්සේ python 3.8 වගේ දෙන්න දීලා මෙහෙම enter කරා enter කරපු ගමන් ඔයාලට පේනවා මෙතන අපිට අහනවා අපි මේ packages ටික install කරන්නද කියලා එතකොට ඔයාලට y අකුර දීලා enter කරන්න පුළුවන් ඊට පස්සේ පොඩි වෙලාවක් යයි මේ ටික install වෙන්න ඔයාලට මම අර ඉස්සර කියලා දීලා තිනා වගේ Anaconda navigator එකනොත් අපිට ගිහිල්ලා අලුත් environment එකක් හදන්න පුළුවන් මම අද කෙලිම command line එකෙන් කොහොමද කරන්න කියලා තමයි මේ හරි ඊට පස්සේ අපිට මෙතන create වුණා කියලා තියෙනවා. එහෙමනම් ඔයාලට පුළුවන් Visual Studio Code එකෙන් මේ විදිහට ඔයාලගේ folder එකක් open කරගන්න. open කරගෙන ඔයාලට පුළුවන් මෙතන view ගිහිල්ලා මෙතන command palette එකේ select interpreter කියන එකේ දැනට ඔයාලට තියෙන එකක් දෙන්න. දීලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක open in integrated terminal යන්න. Clear ගන්න හරි මෙතන ඊට පස්සේ වල පුළුවන් Conda environment list කියලා බලන්න හරි එතකොට ඔයාලට මෙතන පේනවා අපි open cv කියලා එකක් හැදුවා දැන් අපිට ඒක ඇවිල්ලා තියෙනවා මම මෙතන Conda activate open cv කියලා දෙන්න ඊට පස්සේ දැන් මෙතන අපි open cv කියන python interpreter එකේ තමයි ඉන්නේ. එතකොට දැන් අපි මෙතන මේ තියෙන්නේ Conda environment එකේ නම. දැන් එහෙමනම් අපිට පුළුවන් අපිට අවශ්‍ය package එක install කරගන්න. එතකොට මේක තමයි අපිට අවශ්‍ය package එක open cv python එක copy කරලා ඔයාලට පුළුවන් source studio code එක ගිහිල්ලා මෙහෙම paste කරගන්න. හරි. enter කරා. හරි ඒක ඉන්ස්ටෝල් වුණා එහෙනම් මෙතන clear command එකක් දෙන්න පුළුවන් හරි දැන් අපි ඉන්නේ මෙන්න මේ directory ls කියුවොත් ඔයාලට images videos කියලා පේනවා එහෙනම් මම පළවෙනි script එක ලියන්නම් p1.py හරි මුලින්ම ඔයාලට මතකයි දැන් මේ අපි කලින් නම් අර matplotlib use කරා දැන් ඒව මේකදී අවශ්‍ය නැහැ මොකද අපි මෙතන ලෝකල් environment එකක් හදාගෙන අපේම Conda environment එක තමයි වැඩ කරන්නේ. එහෙනම් මුලින්ම import මෙතන cv2. તો image එක අපි ගමු cv2.imageread.slash
images නම මෙන්න මේ විදිහට ගන්න ඊට පස්ස අපි මෙතන දෙනවා while true cv2.makeshow අපිට මෙතන දෙන්න පුළුවන් මොකක් හරි නමක් image කියලා දෙමු image හා ඊට පස්සේ අපිට මෙතන දැනට break කරන්න පුළුවන් key එකක් දෙන්න පුළුවන් destroy all windows and make a save කරගන්න පුළුවන් save කරලා මෙතන අපිට ls ගැහුවොත් OpenCV 1.python කියන ෆයිල් එක තියෙනවා. ඒතර python OpenCV 1.py run කළොත් පොඩි වෙලාවක් යයි. හරි මේ තියෙන්නේ අපිට image කියලා අපේ තියෙන folder එකේ තියෙන image එක අපි දුන්න path එකේ තියෙන image එක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඒතර මම මෙතන දාපු නම තමයි මෙතන image කියලා වෙන්නේ. දැන් අපි මෙතන වෙන නමක් දැම්මොත් is my image here just මෙතන control c ගහන්නත් පුළුවන් එතකොට මේක අයින් වෙනවා ඔයාලට ආයි මේක save කරලා එහෙම ගිහිල්ලා මේ විදිහට this is my image කියලා බලා ගන්න පුළුවන් හරි එතකොට මේ වීඩියෝ එක මම කියලා දුන්නා කොහොමද conda environment එකක් අලුතෙන් හදන්නේ ඒකට OpenCV එකට අවශ්‍ය විදිහට අපි කොහොමද libraries install කරගන්නේ ඒ වගේම කොහොමද අපි ඒක Visual Studio එකෙන් open කරගෙන මේ විදිහට පොඩි lines ටිකක් ගහලා කොහොමද අපි image එකක් මේකට ගන්න කියන එක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙමු.